Travel with Chatra. Welcome to the shows. අප්‍රිකා වෙරටක ඉන්දියානු සාගරයේ මැද්දේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි සීෂෙල්ස් වල සීෂෙල්ස් කියන්නේ ඇත්තටම නැගෙනහිර අප්‍රිකාවේ පිහිටලා තියෙන ඉතාමත් සුන්දර රටක් ජනගහනය ගත්තොත් 98,000ක් විතර වෙන්නේ වැඩි ජනගහනයක් නැහැ හැබැයි ඒකිනුත් 86%ක්ම වාසය කරන්නේ ඒ ප්‍රධාන නගරේ මාහේවල මාහේවලත් මේ වික්ටෝරියා තමයි ඔවුන්ගේ ප්‍රධාන නගරේ වෙන්නේ අද මම ඇවිදින්නේ වික්ටෝරියාවල වික්ටෝරියා නගරේ තියෙන ප්‍රධානතම ඒ වගේම සුන්දරම දෙනක් තමයි මේ වික්ටෝරියා මාකට් එක ඔබද ජාතීන් අතර තියෙන මිශ්‍රණය නැත්නම් ජාතීන් කොතරම් මුහු වෙලා තියෙනවද කියලා බලන්න පුළුවන් මේ රටේ මේ විදිහට ඇවිදගෙන ගියාම ඉතින් අද දවසේ ට්‍රැවල් විත් චතුර එහෙම නම් වෙන කොහොමවත් නෙමෙයි වික්ටෝරියා මග තොටේ දිනුවත් ලාංකිකයෝ හම් වෙනවා මේ පාරේ පිටත ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා සාමාන්‍ය කියන්නේ 2500ක් විතර ඉන්නවා කියලා ඉවරලා ඔක්කොම එකතුව වැඩි වෙන්න පුළුවන් නේද සමහර විට වැඩි වෙන්න පුළුවන් මොකද තවම හරියට ගානක් නැහැ නේ මොකද කමිෂන් ඔෆිසර් ඔෆිස් එකේ දෙකලගේ ඩේටාබේස් එකක් නැහැ ගානක් යන්නේ මම නම් අවුරුදු 14ක් විතර යනවා මේ ඇවිල්ලා ඇත්ත ඔව් विशाल प्रमाण इतिहास बाहर लंका कटे को अभी मे गुड़क श्रीलांक इन पेर की होगी मे विद्य के अभी दिन अनिवार्य हम बच्चे कथा करना අනික් කතාව තමයි ඕන වෙලාවක ඕන දෙනකින් බොන්න ගන්න පුළුවන්. ඒ හින්දා තමයි රටේ බොහෝ පිරිසක් හැමෝම බීලා වැඩිලා ඉන්නේ හැබැයි. ඒක වැරදි පැත්තට අරන් වෙනසක් කරපු ආණ්ඩුකාරවරු එක් සීපත් දෙන්නාද කො මාකට් එක හැමෝම මෙහේ ආවම ඇවිදින්න නම් මෙතන මොනවද තියෙන කියලා බලන්න මම මොකද නෑ බාකලාල ගොඩක් කරා. ඉතින් ඔයගෙ නේද.
කරටේ මලාපදන්නේ ලංකාවට වඩා නේ 15යි කිලෝ එක කිලෝ එක 15යි කියන්නේ සාමාන්‍ය අපි 13ෙන් විතර වැඩි කරලා බලමු 195ක් විතර ලාබයි නේ බලන්නකෝ ඉතින් හැබැයි මෙහි ගොඩක් දේවල් ඉන්දියාවෙන් දුබායි වලින් සහ අවට රටවලින් තමයි ගේන්නේ මේ වගා කරන ප්‍රමාණය ඉතාමත් සීමිතයි කරගෙන නගරේ මැද්දේ තියෙන්නේ මෙතනින් යා මොහොත ඒකයි මේ සුන්දරයි ජනගහනය සහ එහි සිටින ජනතාවගේ ආගම් මේ සියල්ල ගැන හිතා ගන්න උනම් මේ කෝවිල. එහා පැත්තේ තියෙන මුස්ලිම් පල්ලිය. අනෙක් පැත්තේ තියෙන රප්‍රමාදෝ දේවස්ථානය. මේ ඔක්කොමත් එක්ක. මේ ජනගහනයෙන් වැඩි පිරිසක් කතෝලිකයෙක්. ඉතුරු පිරිස තමයි කියන්නේ 90%කට වැඩි පිරිසක් කතෝලිකයෙක්. අනතුරුව වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වෙච්ච අය තමයි කෝවිල ගැන පල්ලියට යන්නේ. नगरे प्रधानतम सिहिवटने लंडने बिग बेन सामनपुर හදපු නිර්මාණය. ඉතින් මේක ඇත්තටම 1903 දී විතර වික්ටෝරියා රජින මියගියන් පස්සේ 1903 දී මේක ස්ථාපිත කරා කියලා තමයි කියන්නේ. කොහමරි ඉතින් කොම් පිරිසිදු ලස්සන නගරයක් පුංචි වුණාට මේ රට.
රට ලස්සන කරන්න කළා දින වැඩ මොනව නැතත් ලංකාවේ කොඩිය පේනවා ඒක තමයි සතුටට කරුණ මගේ ගමන ටෙඩිත් එක්ක ටෙඩි ඇවිල්ලා සීෂෙල්ස් වැසියෙක් අභිමානවත් සීෂෙල්ස් වැසියෙක් යකෙන් දැන් ඉස්සරහට වඩා ජනාධිපතිතුමා හොඳයි ලොකු අය ගැන හිතන්නේ නැහැ පොඩි මිනිස්සු ගැන හිතනවා සල්ලි වැඩි කට්ටියකින් සල්ලි ගන්නගෙන පොඩි කට්ටියට වාසි දෙන්න තමයි හිතන්නේ ඉන්න පොඩි මිනිස්සු ගොඩක් ආදරේ කියලා සාමාන්‍ය රට ගැන අහන්නේ ගොඩක් වෙලාවට ආපු ගාම රියදුරු මහත්තුරුගේ මාතෙදී සුපුරුදු විදිහට මැව්වා යාගේ ආ වයෝ ගෝ 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 avec mon tanto et la diabète y en tanzone femme c'est celle y en saisonne quand il fait flambe vice monte nowhere no pas vinzwe oh oui c'est un gali bonto 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 oh oui c'est un gali bonto mehe batura samane salli dila ganno na mehe rupiyal waling hatak vithara wenawa litre adu bottle e අපේ ලංකාවේ ගාන හදාගන්නේ 14කින් 13කින් විතර වැඩි කරගන්න. හැබැයි දැන් මේ අපි යන ගමනේ අපි දකිනවා මේ බොහොම ලස්සනට ගලාගෙන දිය කඩිත් එකකින් දිය කඩරකින් වතුර පුරවගෙන යන්න ඇවිල්ලා තිනවා දුර ඉඳලා කට්ටිය. වතුර හොඳයි, වතුර බරයි, වතුර රහයි. ඒ කාලේ නම් වතුර හොයාගෙන තමයි ගොඩක් නැව වලින් කට්ටිය සීෂර්ස්ට ඇවිල්ලා තියෙන්නේ. මොල්ඩිව්ස් කියලා තියෙනවා අපි දැකලා තියෙනවා ඒවා හරි පැටලි සමතලා බිම් හැබැයි සීෂෙල්ස් වල තියෙන වෙනස කන්දයි මුහුදයි. ඉතින් අපි මේ කන්ද උඩට නගින ගමන් මේක ඇත්තම රක්ෂිතයක්. මේ පාරාදීසයක් වගේ තියෙන සීෂෙල්ස් අද වෙනකොට කාලෙක විශේෂම බ්‍රිතාන්‍ය ජාතිකයෝ ආපු කාලේ මේක බහල්ලුන්ගේ දේශයක් බවට පත් වෙලා තිබුණා. වහල් සේවය සඳහා මෙහිකාර සේවය සඳහා බොහෝ වෙලාවට අප්‍රිකාවෙන් ගෙනාපු මෙහිටපු අයව රඳවලා තිබුණා. ඒ අයට පුළුවන් වුණා අත්සන් කරපු ලියවිලියක කාලෙකදී නිදහස් වෙන්න මේකෙන්. ගෑවෙනුයි පාසලක් හදලා තිබිලා තිබුණා. ඒගොල්ලන්ට අපේ කර්මාන්තය, වඩු කර්මාන්තය අනිත් දේවල් උගන්වන්න. ඉතින් මේ භූමිය තමයි මේ කැලේ මැද්දෙන් ඇවිල්ලා අපි ආපු කෙනෙක්. 2013 වසරේදී World Heritage Site එක විදිහට නම් කරලා තියෙනවා. මේක 2007 UNESCO ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් බොහෝ දුක් ගැහැට විඳපු අය මේ සිටින්නට ඇති. වැදගත් නම් නෑ. ලස්සන view point එකක් තියෙනවා මේකේ. අපි යන්නේ ඒක බලන්න. මිෂන් ලොච් එක හරි ප්‍රසිද්ධයි. දෙවන එලිසබත් රජින මෙහි ඇවිල්ලා තේ පානය කරන්න නැවතිලා හිටපු තැන ඒ වගේම මේ සුන්දරත්වය විඳගන්න හිටපු තැන තමයි අද මේ පෙන්වන්නේ මේ විදියට. ආ මේ තින් චාරු එනකොටම මේ කතාව ඉදින් 1972 කතාවක්.
අදවත් පෙනින් ටවුන් එකට හැමෝම එනවා යහසේ මේ දර්ශනය නරඹලා सुंदर वकवाणु तक इतिहास तीन टूरिज्म बोर्ड के तमाई एस टी बी मेह के मधुरन इपके श्रीलंका श्रीशेल स्थानापति कार्यालय अभी अद इनके मे अवस्था वावर मेकरा
මේ බොහොම සුන්දර අවස්ථාවක් රට බලා ගන්න විතර නෙමෙයි රටේ ඔක්කොම බලා ගන්න පුළුවන් අවස්ථාවක් අද විශාලතම එකමුතු වන අවස්ථාව නැත්තම් මේ මහා මැරතන් තරගයේ හැම වසරකම පැවැත්වෙනවා මේ රටේ ඉන්න විශාල ජාතීන් ප්‍රමාණයකගේ විශාල පිරිසකගේ එකතුවෙන් ඉතින් අද ලාංකිකව විශාල පිරිසක් දුවනවා මටත් පුළුවන් වුණා මේ තත්ත්වයට එන්න අද ට්‍රැවල් විත් චතුර අනුවා මේ ඉඳලා आश्रित होटल सीस
අද ගොඩක් තරයි උලම්බාර වැඩි වෙනද ලංකාව වලටයි වෙනසකට තියෙන්නේ මේ වටේටම තියෙන දොබගස් තමයි අපි ලංකාවේ තියෙන පොල් ගස්නේ එක්ක මූදිල්ල මේ තියෙන දිගටම දොබගස් It's gone down.